නෙත් FM ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සෝදානම් වෙලා සිටින්නේ අද මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අති පූජනීය උඩමාදුරේ සිරිවිමල පින්වත් ස්වාමීන් වහන්සේ හා නිලුගහ පදිංචි DM චන්ද්‍රා කුමාරි මහත්මිය එවැගේම GGMM නන්දසේන මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස අපි මේ පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ පින්වතුනි අදත් අපි අපේ පින්වතුන්ට බොහෝම වටින දහම් කාරණාවක්
මාත්‍රකාව හැටියට යොදා ගත්තා. ඒ තමයි ධම්මපද පාළියේහි සංග්‍රහ වෙලා තිබෙන විශේෂ කතාවක් මූලික කරගෙන. අපගේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන කාලයේ පිඟුතුනි සවැත් නුවර හිටියා තඹදාටික කියලා එක්තරා මිනිසෙක්. මේ මිනිසයාට තඹදාටික කියලා කියන්නේ තඹපාට රැවුලක් තිබෙච්ච නිසා. ඒ නිසා තමයි නමින් මේ මිනිසයා ප්‍රසිද්ධ වුනේ. දවසක් මේ තඹදාටික ওই සවැත් නුවර හිටිය එක හොරු කණ්ඩායමක් ඒ රැළේ හොරු 499 දෙනෙක් හිටියේ. ওই කණ්ඩායමට එකතු වුණා. ඉතින් මේ පිරිස තඹදාටික එකතු වුණාම හොර නායකයාට ගිහිල්ලා තඹදාටික මුණ ගැසුවා. ඔව් හොරෙක් වුණත් මේ අංග විද්‍යාව පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මේ තඹදාටික දිහා බලලා හොර නායකයා අවබෝධ කරගත්තා මේ මිනිස්යා අති සාහසික මිනිසෙයි. මේ මිනිස්යා කොයිතරම් සාහසිකද කියන්නේ වැදූ මවගේ පියවරු දෙක කපන්න තරම් ජාතක කරපු පියාගේ හිස කපල දාන්න තරම් රළු හිතක් තියෙන කෙනෙක්. මේ වගේ කෙනෙක් අපේ කණ්ඩායමට බඳව ගත්තොත් හරියට අපිවම නසන්න ආයුධයක් ගත්තා හා සමානයි. ඉතින් ඒ නිසා තඹදාටික තමන්ගේ කණ්ඩායමේ තියාගන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරා. නමුත් ඔහු යන්නේ නැතුව අර අනිත් ඉන්න පිරිසගේ හිත දිනාගෙන වැඩ කළා. ඉතින් එහෙම වැඩ කටයුතු කරගෙන යනකොට ඒ පිරිසගේ හිත මේ කෙනා කිරිහි පැහැදුනා. ඒ නිසා ඔහුට යන්න දෙන්නේ නැතුව තියාගත්තා. ඒ නිසා ඔහුත් එක දැන් කණ්ඩායම 500 දෙනෙක් වුණා. ඉතින් මේ හොරු 500 දෙනා නොයෙක් නොයෙක් ගම්බිම් වලට පැනලා ඒ ගම්වල ඉන්න මිනිසුන්ගේ ධනේ දීපල මංකොල්ල කාගෙන නොයෙක් නොයෙක් මම්මාවත්වල යන වෙලෙඳුන්ගේ ධනේ පැහැරගෙන ඒ මිනිසුන්ට පීඩාකාරී වෙන විදියට මේ හොරු පිරිස ජීවත් වුණි. ඉතින් මේ ගම්මු ගිහිල්ලා රජුට මේව පැමිණිලි කරා. රජු ඒ කාරණාව පිළිබඳ අවධානය යොමු කළ රාජපුරුෂෝ ටිකක් මේ ගමට එවුවා. ඉතින් මේ ගමට ආපු මේ රාජපුරුෂයෝ ගමේ පිරිසගෙත් සහයෝගය ලබාගෙන හොරු කණ්ඩායම අල්ලගත්තා. ඉතින් හොරු කණ්ඩායම රජුට බාර දුන්නා. රජු ඔවුන්ට තියෙන පැමිණිලි විභාග කරලා තීන්දුවක් දුන්නා මේ 500 දෙනාගේ හිස ගසා දාන්න කියලා. හැබැයි රජු එහෙම නියෝග දුන්නට ඒ කාලේ මාලිගාවේ අඩුපාඩුවක් තිබුණා. ඒ තමයි මාලිගාවේ වදකීක් නැ මේ කාලේ. වදකතා නුටුරට කවුරුවත් පත් වෙලා හිටියේ නෑ. ඉතින් ඒ නිසා රජතුමා රාජපුරුෂයන්ට කිව්වා ඔය ඉන්න 500 දෙනාගෙන්ම මේකට කැමති කවුරු හරි ඉන්නවද කියලා බලන්න. කවුරු හරි එක්කෙනෙක් තෝරගෙන ඔහුට කියලා 499 දෙනා මරන්න. අපි ඔහුට ජීවිත දානයක් දෙමු. ඒ විතරක් නෙවෙයි දිගටම ඔහුව වදක තනතුරේ තබා ගමු කියලා රජු පැවසුවා. ඉතින් රාජපුරුෂයෝ රජුගේ නියෝගයෙන් අර කණ්ඩායමේ හිටපු හොර නායකයාට ඉස්සර වෙලාම කතා කරා. රජුගේ යෝජනාව ඔහුට කිව්වා. ඔහු කියනවා මේ ගොල්ලෝ අපි එකට හිටියේ එක්කසේ උපන් සහෝදරයෝ වගේ. එකට හිටපු සහෝදරයෝ වගේ පිරිසව මට කවදාවත් එහෙම මරන්න බෑ කිව්වා. බේරෙනවා නම් අපි ඔක්කොම එකට බේරෙනවා කිව්වා. මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙනවා කිව්වා. ඉතින් ඔහු කැමති වෙච්ච නැති නිසා තව කෙනෙක් ගෙන්නෙව්වා. ඔහු ගෙනුත් ඇහුවා. ඔහුතර හොර නායකයා කිව්ව කතාවම තමයි කිව්වේ. ඉතින් ওই විදියට 499 දෙනෙකුගෙන් මැහුව ඔක්කොම අකමැති වුණා. අන්තිමට ඇහුවේ තඹදාටිකගෙන්. ඉතින් තඹදාටිකගෙන් හොවම තඹදාටික කිසිම අකමැත්තක් නැතුව යෝජනාවට කැමති වුණා. ඉතින් අර හොර නායකයා එදා දැක්ක වගේම ඔහු බොහොම සාහසික අදහස් තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා ඔහු අර 499 දෙනාගෙම හිස සිඳලා මරලා දැම්මා. එදෙම් පස්සේ ඉඳලා රජුගේ මාලිගාවේ වදක තනතුරට පත්තුනේ මේ තඹදාටික. ඉතින් රජු නියෝග කරන මිනිසුන්ව මරලා තඹදාටික ජීවත් වුණා. ওই විදියට රජුගේ මාලිගාවේ අවුරුදු 50ක් සේවය කළා. 50 අවුරුද්දකට පස්සේ දැන් ඔහුට අර කලින් වගේ කායික ශක්තිය නැහැ. මොකද දැන් රැකියාවට බැඳුනේ තරුණ කාලේ. දැන් ඔහු රැකියාව කරන්න පටන් අරගෙන අවුරුදු 50ක් වෙනවා. එන දැන් තඹදාටික ගොඩක් වයසයි. ඒ නිසා අර මුල් කාලේ තිබිච්ච ජව සම්පන්න බව තඹදාටිකට දැන්නේ. කලින් එක කඩු පහරින් හිස ගසා දාන්න පුළුවන් කායික ශක්තියක් තිබිච්ච ඔහුට දැන් කඩු පහරවල් 3-4ක් විතර ගහන්න වෙනවා. ඉතින් තඹදාටික එහෙම මිනිසු මරණ එක රාජ නීතියට පටහැනි. ඒ නිසා රජතුමා තඹදාටික තනතුරෙන් පහ කළා. ඉතින් දැන් තඹදාටික අවුරුදු 50කට පස්සේ මාලිගාවෙන් එළියට ආවා.
තඹදාටික දැන් ගෙදර යනවා හරියට නිරේ දුක් විඳලා පො නිරසත්වෙක් වගේ 50 අවුරුද්දක් පුරාවටම දැක්කිලි ඇහුනේ මැරෙන්න මරහඬ නගන මිනිස්සු මේවත් එක ගත කරපු මේ ජීවිතය අතහැරලා ඔහු බොහෝම නිදහසේ දැන් ගෙදර යනවා හරියට කැමති කෑමක් කන්නනේ කැමති ඇඳුමක් අඳින්නනේ මේ ගෙවපු ජීවිතය අමිහිරි බව අවබෝධ කරගෙන ඔහු ගෙදරට ගිහිල්ලා කියනවා මට ගොඩ කාලෙකින් හොඳ කෑමක් කන්න බැරි වුණා පුළුවන් නම් අද මට මීකිරි බතක් හදලා දෙන්න කිව්වා ගෙදර පිරිසේක පිළිල කරන අතරේ ඔහු කඩවලට ගිහිල්ලා හොඳ වස්ත්‍රයක් සහ බඩු ටිකකුත් අරගෙන ඉතින් මේ මිනිසයා ගෙදර ඇවිල්ලා සුවඳ කලවලින් දියනාලා අලුත් වස්ත්‍රයක් ඇඳගෙන ගෙට ගොඩ වුණා අර හදලා තියෙන මීකිරි බත කන්න බලාගෙන අන එදා පින්වතුනි මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්දපාතේ වඩින්න තීරණය කරලා ආවර්ජනය කරලා බලනවා අද මම කාගේ ළඟටද පින්දපාතේ වඩින්නේ මොකද මං කලින් සතියෙත් මතක් කරා මේ ආර්යයන් වහන්සේලාගේ ළඟ තියෙන ඊටාම උසස් ගුණය සද්ධාවන්තයන්ට කරන අනුග්‍රහය යම් සද්ධාවන්තයෙක් මේ ලෝකේ ඉන්නවද ඒ සද්ධාව තියෙන සද්ධාවන්තයාට ආර්යයන් වහන්සේලා අනුකම්පා කළ අනුග්‍රහ කරනවා උන්වහන්සේලා තමන්ට ලැබෙන දේ නෙමේ බලාපොරොත්තු වෙන්නේ තමන්ගෙන් යමක් දායකයාට ලැබෙන්නේ කොහොමද කියලා බලාපොරොත්තු වෙන උන්වහන්සේලා සමහර වෙලාවට උන්වහන්සේලා වඩින තැනට උන්වහන්සේලා වැඩියම උන්වහන්සේලට ලැබෙන්නේ පිළිණු වෙච්ච කැඳ ටිකක් වෙන්න පුළුවන් සමහර වෙලාවට බොහෝම අමිහිරි කටුක පලාකොළ ටිකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් බොමු රූක්ෂ කෑමක් වෙන්න පුළුවන් නමුත් උන්වහන්සේලා රාජ භෝජනේ වළඳන වෙලාවේ ඇති කරගත්ත යම් සිතක්ද ඒ පිළිණු වෙච්ච කැඳ ටික වළඳන වෙලාවේ උන්වහන්සේලගේ හිතේ තියෙන ඒ සිතමයි කිසිම අඩුවක් නැහැ ඉතින් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේත් බලනවා මම අද කාටද අනුකම්පා කරන්නේ එතකොට උන්වහන්සේ දකිනවා මේ තඹදා ටික තඹදා ටික දැන් ජීවත් වෙන්න කාලේ තියෙන බොහොම පොඩි වෙලාවයි තඹදා ටික තව ටිකකින් මැරෙනවා හැබැයි තඹදා ටික මරණින් මතුව යන්නේ අවීචියට ඒ කරපු පව්කම් ටික නිසා හැබැයි තඹදා ටික දැන් මම එතනට වැඩියම මට දාන ටික පිළිගන්වනවා මම කරන අනුමෝදනාව නිසා මට පුළුවන් ඔහුව අර දුගතියට යන මාර්ගයෙන් ඉවත් කරවලා සුගතියට මාර්ගය හදලා දෙන්න සාරි මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආන්ගේ අදහස හිත තුල දරාගෙන උන්වහන්සේ දා තඹදාටිකගේ නිවසට වැඩම කළා තඹදාටික දැන් තමන් පිළියෙල කරවගත්තු ආහාරය අනුභව කරන සූදානම් වෙනවා එහෙම හදනකොටම මහා සාරිපුත්තයන් වහන්සේ පින්නපාතේ වැඩලි ඉන්නව දකින්නවා උන්වහන්සේ දැකලා තඹදාටික මෙහෙම කල්පනා කරනවා 50 අවුරුද්දක් පුරාවටම මම කොතෙකුත් නම් මිනිසු මෙරුවද අවුරුදු ගාණක්ම මම කරේ හොරකම් මම පිනක් කියලා දෙයක් කරගත්තු නැති තරම් මේ තරම් පව් කරපු මම පිනක් නොකරගත්තු නිසා මට ඊළඟ ජීවිතේ මහා දුක්ඛිත ජීවිතයක් ලැබෙන්නේ ආන්නේ කාරණාව තඹදාටිකේ විල තේරුම් අරගෙන හිතනවා කවදාවත් පිනක් නොකරගෙන ඉන්නේ මම මේ වෙලාවේ මේ ආර්යයන් වහන්සේට මම මේ දාණය ආහාර ටික දානයක් කරලා පූජා කරනවා කියලා ලාහගිනිට පෝආහාරය මහා සාරිපුත්තයන් වහන්සේට පූජා කරා උන්වහන්සේත් ඔහුට අනුකම්පා කළ එතනම තියාගෙන දාන ටික වැළඳුවා තඹදාටිකටත් ආහාර ගන්න කිව්වා ඇයි ඔහුත් කන්න හිතාගෙන හිටපු කෑමක් නේ ඉතින් ඔහුත් ආහාර අරගෙන ඉවරුණාම මහා සාරිපුත්තයන් වහන්සේ ඔහුට ධර්ම දේශනාවක් කරනවා හැබැයි උන්වහන්සේගේ දේශනාව අහන්න තරම් තඹදාටික හිත එකතෙන් කරගෙන නැහැ ඒ නිසා අහනවා ආයි තඹදාටික මේ විසිරුණු හිතකින් බණ අහන්න හදන්නේ එතකොට තඹදාටික කියනවා ස්වාමීනි මම කොහොමද මගේ හිත එකතෙන් කරගන්නේ ස්වාමීනි මේ දෑද්දක දිහා බලනකොට තාමත් මට මෙවෙන්නේ මගේ ඇඟිලි කරු අතරේ රැඳිච්ච කඩුව ස්වාමීනි මේ පිටියල්ල දිහා බලද්දී මට තාමත් මෙවිල පෙනින්නේ මිනිසුන්ගේ ගෙලින් ගලපුලි ස්වාමීනි මේ ඇස් කන් දෙකට තාම ඇහෙන්නේ මැරෙන්න යන මිනිස්සු මරබයින් විලාප දීපු මරහඬවල් ස්වාමීනි මේ ටික වෙනකොට කොහොමද ස්වාමීනි මම මගේ හිත හදාගෙන බණ අහන්නේ සාරිපුත් මහරහතන් වහන්සේ දැනගත්තා තඹදාටිකගේ මේ උල අයින් කරලා මිසක් බණ කිව්වට වැඩක් නැහැ. ඒ නිසායි හිතේ තියෙන වේදනාව නැති කරවන්න සාරිපුත් මහරහතන් වහන්සේ සම්ම්‍ය ප්‍රයෝගයක් භාවිතා කරනවා. සාරිපුත් මහරහතන් වහන්සේ තඹදාටිකගෙන් අහනවා තඹදාටික දැන් ওই අවුරුදු 50ක් මිනිමරුව කිව්වනේ. ඒතරේ 50 අවුරුද්දේ මරපු මිනිස්සු මෙරුවේ
නොබේ කැමැත්තටද නැත්නම් රජු නියෝග කරපු නිසාද? එතකොට තඹදා ටික කියනවා අනේ ස්වාමීනි මම මගේ කැමැත්තට නම් එක්කෙනෙක්වත් මරලනේ. මම් මරපු හැමෝම මෙමෙරුවේ රජු නියෝග කරපු නිසා. එතකොට සාරිපුත් මහ රහතන් වහන්සේ ප්‍රශ්නයක් වගේ අහනවා. එතකොට උපාසක තව කෙනෙක් කිව්වම මැරුවම ඒ මරපු කෙනාටත් පව් සිද්ධ වෙනවද කියලා ඇහුවා. තව කෙනෙකුගේ නියෝගයක් නිසා කෙනෙක්ව මැරුවම ඒ මරපු කෙනාටත් පව් සිද්ධ වෙනවද කියලා ඇහුවා. ඉතින් ඇත්තටම පව් වෙනවා. පවක් නොවිවි තියන්නේ කියපු කෙනාටත් පව් වෙනවා මරපු කෙනාටත් පව් වෙනවා. නමුත් උන්වහන්සේ අහන්නේ ප්‍රශ්නයක් වගේ එක. ඉතින් ධර්මයේ දන්නේ නැති තඹදා ටිකට හිතෙන්නේ මොකද්ද? එහෙනම් ඉතින් මගේ කැමැත්තට මරපු නැති නිසා මට පව් නැති වෙති කියලා හිතුණා. අන්න ඒ කාරණාවෙන් තඹදා ටිකගේ හිත පැහැදුණා. මහ විසක් ශාරීරියේ තිබිලා ඒ විස අරන් දැලා ලැබුණු සහනිය වගේ අවුරුදු 50ක් මිනිස්සු මරුවා කියන මෙන්න මේ හිතේ තිබිච්ච භයානක වේදනාව තඹදා ටිකගේ හිතෙන් නැති වෙලා ගියා. ඉතින් ඒ බයි හිතින් නිදහස් වුණාම ඔහුගේ හිත එක තැන් වුණා. දැන් හරියට පිරිසිදු සුදු පාට රෙදි කඩක් වගේ. ඉතින් පිරිසිදු සුදු පාට රෙදි කඩකට ඕනෑම වර්ණයක් එකතු කරන්න පුළුවන් වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහුට ඒ වෙලාවේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්ම දේශනාව අහගෙන හිටපු තඹදා ටික පිඟුතුනි මේ අනුලෝම ඥානය දක්වාම තමන්ගේ හිත දියුණු කරගත්තා. අනුලෝම ඥානය කියලා කියන්නේ සෝවාන් මාර්ග සිතට තියෙන කලින් තියෙන සිත. ඒකට තමයි අනුලෝම ඥානය කියලා කියන්නේ. එතකොට ඒ සිත දක්වාම තමන්ගේ හිත දියුණු කරගත්තා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කා එතනින් යහා පැත්තට ඔහුට දියුණු වෙන්න බෑ. ඒ තමයි ඔහු දියුණු වෙන උපරිම ප්‍රමාණය. එයින් දේශනාව ප්‍රමාණවත් කියලා උන්වහන්සේ දේශනාව නතර කරලා එතනින් වැඩම කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩින දිහා බලාගෙන හිටපු තඹදා ටික සුළු වෙලාවයි ජීවත් වුනේ. පිටුපසෙන් ආපු එළදෙනක් ඔහුට ඇන්නා. එයින් ඔහු මරණයට පත් වුණා. ගිතෙල් පුරෝපු කලයක් ඒ මැටි කලේ ගඟට දැම්මම කලේ කෑලි ටික ගඟ පතුරට ගිහිල්ලා ගිතෙල් ටික උඩ පාවෙනවා වගේ තඹදා ටික දරාගෙන හිටපු මේ මිනිස්සු කය ඇතහැරලා හරියට අතින් අරන් උඩින් තියුවා වගේ තුසිත දිවි ලෝකේ ඉපදුණා. ඒ වෙලාවේදී තඹදා ටික දැන් තුසිත දිවිපුරේ දෙවියේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනුග්‍රහය නිසා. ඉතින් එදා භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා තඹදා ටික මෙරිලා කියලා. තඹදා ටික කරපු පව්කම් ටික දන්නවා. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි තඹදා ටික මෙරිලා කියලා ආරංචි තඹදා ටික දැන් කොහෙද ඉපදිලා ඉන්නේ කියලා අහනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාගෙන් නම් අරමුණ තිබුණේ තඹදා ටිකේ උපන්නේ නිරේ කොහෙද කියලා අහගන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි තඹදා ටිකෝ දැන් තුසිත දිවිපුරේ දිවිසප විඳිනවා කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ තරම් මහ පව්කම් ගොඩක් කරපු තඹදා ටික කොහොමද තුසිත දිවිපුරේට ගියේ? ඒතර භාග්‍යතුන් වහන්සේ කියනවා පින්වත් මහණෙනි ඔහුට මරණාසන්න කාලයේදී කල්යාණ මිත්‍රෙකුගේ අනුකම්පාවක් ලැබුණා. ඒ මහා සාරිපුත්තෙන් වහන්සේ නම් කල්යාණ මිත්‍රයාගේ අනුකම්පාව නිසා ඔහු තුසිත දිවිපුරේ ඉපදුණේ කිව්වා. ඒතර ඒ කතාව අහපු වික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි එක දහම් පදයකින් කෙනෙකුගේ සංසාරයක් ওই විදිහට වෙනස් කරන්න පුළුවන්ද කියලා. එතකොට ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි නුඹලා මොනවද මේ කියන්නේ? මම කියපෝ ධර්මීහි ගොඩක් කියලා පොඩ්ඩක් කියලා එකක් කියලා ගොඩක් කියලා වෙනසක් නෑ. ඒක ප්‍රමාණ කරන්න බෑ. මොකද එක වචනයකත් නිර්වාණ රසය තියෙනවා. අන්න එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා සහ සම්පිච්චේ වාචා අනත්ථ පද සංහිතා ඒකං අත්ථ පදං සෙයෝ යං සුත්වා උපසම්මති. මේ අර්ථයක් නැති වචන 1000ක් ප්‍රකාශ කරනවට වඩා කෙනෙකුගේ ජීවිතේ සංසිදෙන කෙනෙකුගේ සංසාරයට ප්‍රයෝජනවත් වෙන මෙලොවට පරලොවට වැඩදායක වන එක වචනයක් කියන එක උතුම් කියලා භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරනවා. එක ගාථා රත්නයක් කෙනෙකුගේ සංසාරේ වෙනස් කරන්න තරම් මේ ධර්මයේ ප්‍රබල බවයි මෙතනින් කියන්නේ. එතකොට අපේ පින්වතුන් හිතලා බලන්න මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තිබෙන ආශ්චර්ය ඒක පුදුමාකාර ආශ්චර්යයක්. ඒ නිසානේ ධර්මයේ එච්චර බලවත් නිසායි ශක්‍ර දෙවියෝ බුදුරජාන් වහන්සේට වරක කියන්නේ ස්වාමීනි සියලු දානයන් අතරින් ධර්මයේ උතුම් නිසා
උන්වහන්සේ දේශනා චක්‍රදේව ඉල්ලීමක් කරනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලාට කියන්න පුළුවන් දැහුවා ඔබ වහන්සේගේ එක ගාථා රත්නියක් දේශනා කළත් එක දහමේ ධර්මයේ ගාථා රත්නියක් දේශනා කළත් ස්වාමීනි අපට ඒ ලැබෙන පින අනුමෝදන් කරන්න කියලා අනිදා චක්‍රදේවිය කරපු ඉල්ලීම නිසා තමයි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැනෙව්වේ සෑම ධර්ම දේශනාවක් අවසානයේදීම දෙවියන්ට පුණ්‍ය අනුමෝදනාවක් කරන්න කියලා ඉනිසා තමයි අදට බණක් ඉවර වෙලා මේ පින් අනුමෝදනාව කරන්නේ. ඒතොර හිතන්න පින්වතුනි මේ ධර්මයේ තිබෙන වටිනකම ඉනිසයි කියන්නේ පින්වතුනි මේ ලෝකේ සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානය කියලා. අපි පින්වතුන් හිතන්න සාංගික දානයක් දෙන එකයි ධර්ම දේශනාවක් පවත්වනවායි කියන එකේ ඒ දෙක අතරේ තියෙන වෙහෙස වීමේ වැඩිපුර දායකත්වයේ දරන්න වෙන්නේ දානෙටද බණටද කියලා. සාමාන්‍යයෙන් කරන පින්කම් දෙකක දානයට තමයි වැඩිපුර මහන්සි වෙන්න ඕනේ. බණකට එච්චර මහන්සි වෙන දෙයක් නෑ. නමුත් වැඩිපුර ආනිසංස තියෙන ධර්මයෙන් මේ ලෝකේ මොන පින්කම කළත් මේ ධර්ම දානීය තරම් ආනිසංස ලැබෙන එකක්වත් නෑ. ධර්මයේ තරමටම මේ ලෝකේ උතුම්. එනිසා තමයි මේ ධර්ම දේශනාවක දායකත්වයේ දැරීමේ වටිනකම මේ තරම් තියෙන්නේ. මොකද ධර්ම දේශනාවක දායකත්වයක් දැරීමේ වටිනකම තියෙන්නේ අහස උසට භෞතික දේවල් ගොඩ ගහලා දුන්නත් වෙනස් කරන්න බැරි ජීවිත පිඟුතනික බණ පදයකින් වෙනස් කරන්න පුළුවන් නිසා ධර්මයේ ඒ තරම්ම මේ ලෝකයේ ශ්‍රේෂ්ඨයි. පිඟුතුනි ඒකට හොඳම උදාහරණය තමයි සුතුසෝම ජාතකයේන පෝරිසාදයා. සුතුසෝම ජාතකය අපේ පිඟුතුන් අහලා තියෙනවා. මොකද අපි net නාලිකාවේ සුතුසෝම ජාතකය දේශනා කීපයකින් සම්පූර්ණයෙන්ම දේශනා කළා. ඒ සුතුසෝම ජාතකයේදී මේ පෝරිසාදයා කියලා කියන්නේ මිනිස්සු මරලා ඒ මිනිස්සුන්ගේ මස් කන මිනිමරුවෙකුට. හැබැයි ඔහු මුල් කාලේ ඉඳලම මිනි මස් කාපු මිනිමරුවෙක් නෙවෙයි. මේ පෝරිසාදයා මුල් කාලේ රජෙක්, බර්ණස් රටේ බ්‍රහ්මදත්ත රජු. මේ රජුගේ ළඟ තිබුණ එක්තරා ආසාවක් පුරුද්දක් ඒ තමයි ආහාර ගන්නකොට අනිවාර්යයෙන්ම මස් ව්‍යංජනයක් ඕන. ඒ නිසා රජුගේ අරක්කැමියා හැමදාම රජුට ව්‍යංජනයට රාජභෝජනයට මස් ව්‍යංජනයක් එකතු කරා. ඉතින් එක දවසක් කොහොම මස් කෑල්ලක් අරක්කැමිය ගෙනල්ල එක පිසින්න සෝදානම් කළ භාජනයකට දාලා තියෙනකොට මාලිගාවේ හිටපු බල්ලෙක් මේක ඇදගෙන ගිහිල්ලා කාලා. ඉතින් අරක්කැමියා රජුගේ ආහාරයට සෝදානම් කරන්න මස් හොයන්න ගමට ගියා. නමුත් පිඟුතුනි ගමේ කොහේවත් මස් නැහැ. ඒ හේතුව තමයි ඒ කාලේ පිඟුතුනි මාසයකට එක දවසක් තිබිලා තියෙනවා ඒක හඳුන්වන්නේ මාඝාත දවස කියලා. මාඝාත කියන්නේ සත්තු මරන්නේ නැහැ කියන එක. සත්තු මරන්නේ නැහැ කියන එක. එක දවසක් තියෙනවා සත්තු මරන්නේ. එතකොට ඉතින් කලින් දවසේ මරපු සත්තුන්ගේ මස්වත් නැද්ද? එහෙමත් නැහැ. මොකද ඒ කාලේ මිනිස්සු මේ සතුන්ගේ ගුණාත්මක බවයි රසවත් බවයි රැකගන්න ඕන කමට අද දවසේ මරණ සත්තුන්ගේ මස් අද දවසේ විතරයි ගන්නෙ. හෙටට කල් තියාගෙන ගන්නෙ නේ. ඉතින් ඒ නිසා වැද්දොත් අද දවසට අවශ්‍ය ප්‍රමාණය සත්තු ටික විතරයි මරන්නේ. ආයේ හෙටට අවශ්‍ය ප්‍රමාණය මස් ටික ගන්න හෙට සත්තු මරනවා. නමුත් ඉතින් මාඝාත දවසේ සත්තු මරන්නේ නැති නිසා එදාට කොහෙවත් මස් නැහැ. ඉතින් අරක්කමිය එදා මේ මස් හොයාගෙන ගියේ එහෙම දවසක. නමුත් ඉතින් ගියාට කොහෙවත් මස් හොයාගන්න බැරි වුණා. දැන් අරක්කමිය දන්නවා රජුගේ භෝජනයට අද මස් ව්‍යංජන එකතු කරේ නැති වුණොත් තමන් මේ ජීවත් වෙන අන්තිම දවස. ඒ නිසා මරණයට තියෙන බය නිසා ඉතින් මේ අරක්කමියා මස් කෑල්ලක් හොයාගන්න බැරිම තැන හොකලේ මොකද්ද? සොහොනට ගිහිල්ලා එදා ගෙනල්ලා දාපු මලමිනියකගෙන් කෑල්ලක් අරගෙන ගෙනල්ලා රජුට පිසලා තිව්වා. එතකොට එදා රජුගේ භෝජනයට තියෙන මිනි මස්. ඉතින් රජුත් භෝජනාගාරයට ගියාම හැමදාම කරන ඉස්සර වෙලාම මස් කෑල්ලක් අරන් කටට දාගන්නවා. ඉතින් එදත් රජතුමා භෝජනාගාරයට ගිහිල්ලා මේ මස් කෑල්ලක් අරන් මුවට දාගත්තා. ඉතින් මස් කෑල්ල දිවග ගෑවෙනකොටම රජුගේ රස නහර පිනා ගියා. කවදාවත් නොවිදුපු ආකාරයේ රසයක් රජතුමා එදා වින්දා. අරක්කමියගෙන් අහනවා අද මොනවද මේ පිසල තියෙන මස්? ඉතින් අරක්කමිය කියනවා මහරජ වෙනද මස්ම තමයි. ඒතර අද මේ රස වැඩි මොකද අහනවා. මහරජ මම අද මස් ව්‍යංජනී ටිකක් වෙනස් විදියකට හැදුවා කිව්වා. ඒකයි කිව්ව රස වැඩි. නමුත් රජු දන්නවා මේ කියන්නේ බොරු. ඒ නිසා රජතුමා කඩුව ඇදලා අරගෙන ඕගෙන් අහනවා ජීවත් වෙන කැමැත්තක් තියෙනව නම් මේ හදපු මස් වර්ගය කියන්නේ කිව්වා. ආන් එතකොට තමයි අරක්කෙමිය රජුට සියලුම පුවත ප්‍රකාශ කළේ.
ඉතින් මේ කතාව කියන වෙලාවේ භෝජනාගාරේ හිටියේ රජු අරක්කමේ විතරයි. ඉතින් ඒ වෙලාවේ රජු අරක්කමේට කියනවා මේක නුඹයි මගේ අතරේ විතරක් තියෙන රහසක්. අදින් පස්සේ අනිවාර්යයෙන්ම මගේ ව්‍යංජනියට මගේ භෝජනියට මිනිමස් විතරක් හදන්න කිව්වා. ඉතින් කොහෙන්ද මිනිමස් පිළිල කරගන්නේ කියලා ඇහුවම කිව්වා හිරකරුව දවස ගානේ මර දෙන්න. ඉතින් මේ මස් වලින් පිළිල කරගන්න කිව්වා. ඉතින් එහෙම හැමදාම හිරකරුව ගානේ මර දුන්න සුළු වැරද්දට අහු වෙච්ච වැරදි කරුවන්ව පවා මෙරුවා. නමුත් ඉතින් හැමදාම හිරකරුව නෑනි. ඉතින් එහෙම නැති දවසලට අරක්කමිය කරන්නේ රෑපාණි තනිපංගලමේ යන මිනිස්සුන් අල්ලගෙන ගිහිල්ලා මෙරුවා. ඉතින් ඒක නගරේ ජනතාවට දැනෙන්න පටන් ගත්තා. මොකද හවස ගෙයින් එළියට බැහැලා ගියපු සැමියා ගෙදරාවිනේ. ගෙයින් එළියට බැහැලා ගියපු පුතා ගෙදරාවිනේ. ඉතින් මේක ටිකක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් මේ කාරණාව නිසා ගමේ මිනිස් එකතු වෙලා රජුට පැමිණිලි කරා. නමුත් රජු දන්නවා මේ කාරණාව. ඒ නිසා රජු මේක ගැන විභාග කරන්න ගියේ නෑ. ඉතින් නගරේ මිනිස් අන්තිමට බැරිම තැන සේනාධිපතිතුමාට කිව්වා. සේනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කරලා දවසක් එක රැයක රාජපුරුෂයෝ ටිකක් අරගෙන ගිහලා උගුලක් ඇටෙව්වා අරක්කමිය අහු වුණා. සේනාධිපතිතුමා කලින් දන්නේ මේ කරන්නේ අරක්කමිය කියලා. නමුත් අහු වුණා. ඉතින් ඒ වෙලාවේදී අරක්කමිය බයට සේනාධිපතිතුමාට සියලුම කතාව කිව්වා. ඉතින් සේනාධිපතිතුමා රජුගෙන් මේක ගිහිල්ලා ඇහුවා. රජුත් බොරු කියන්නේ නැතු ඔක්කොම ඇත්ත කිව්වා. ඉතින් සේනාධිපතිතුමා අන්තිමට රජුට කියනවා මහරජා මේ මිනිමස් කනම කියන එක එච්චර උසස් දෙයක් නෙමෙයි. තමන්ගෙම ජාතියේ මස් කනම කියන එක මේ ලෝකේ බොහොම නීච ක්‍රියාවක්. මේ වගේ පිංගුතුනි කරුණු ගණනාවක් රජුට මතක් කරා. නමුත් සේනාධිපතිතුමා කියන හැම කාරණාවකටම විරුද්ධ කාරණාවක් රජු කියනවා. රජු පිළිගත්තේ නැහැ. රජු කියන්නේම මට මිනිමස් නොකයි ඉන්න බෑ. අන්තිමටම සේනාධිපතිතුමා කියනවා හොඳයි මහරජා ඔබතුමාට මිනිමස් කණේකින් වලකින්න බැරි නම් මිනිමස් කන මිනිමරුවෙකුට මේ රටේ ජනතාව කැමති නැහැ කිව්වා. ඒ නිසා දැම්ම මේ රාජ්‍ය දාලා ඔබ වහන්සේ පිටුවහල් වෙන්න කිව්වා. පිංගුතුනි රජු මිනිමස් වලට කොච්චර කෑදර වුණාද කියලා කියන්නේ බරණැස් රටේ රජකමයි. මේ රාජ සැප සම්පතුයි තමන්ගේ අඹදරුවෝනි සියල්ලම අත්හැරියා මිනිමස් කන්න තියෙන ආසාවට. ඉතින් ඒ සියල්ලම අත්හැරලා රජතුමා අරක්කෙමියයි හට්ටියකොයි කඩුවයි විතරක් මාලිගාවෙන් අරගෙන කැලේට ගියා. මේ තරම් රජසැප සම්පත් විඳපු රජතුමා කැලේට ගිහිල්ලා පැලක් කටවගෙන කැලේ තනිපංගලම යන මිනිසුන් වල්ලල්ල මරාගෙන කෑවා. ඉතින් ආන් ඒ නිසා රජුව ප්‍රසිද්ධ වුණා පෝරිසාදියා කියලා. මිනි මරණ පෝරිසාදියා කියලා ප්‍රසිද්ධ වුණා. දවසක් එක මිනිසෙක්වත් අල්ලගන්න බැරි දවසකදී රජු කරේ අරක්කෙමියවත් මරාගෙන කෑවා. ඔහොම ඉන්නකොට පෝරිසාදයාගේ කකුලේ උලක් ඇනුණා. ඉතින් මේ කකුලේ තුවාලේ හොඳ කරගන්න කැලේ තිබෙච්ච එක නුග ගහක් ළඟට ගිහිල්ලා ඒ රුක්ෂ දෙවියන්ට බාරයක් වුණා. දවස් 7ක් ඇතුළත තමන්ගේ කකුලේ තුවාලේ හොඳ කරලා දුන්නොත් මම ජම්බුද්දීපේ ඉන්න රාජකුමාරවරු 101ක් ගෙනල්ලා ඔවුන්ගේ බෙලි කපල ඒ ලේවලි මේ නුග ගහ හොදනවා කිව්වා. ඉතින් දවස් 7කට පස්සේ තුවාලේ හොඳ වුණා. ඉතින් අරක්කේ මේ හිතන්නේ රුක්ෂදේවියෝ තමයි මේක කරලා දුන්නේ. ඒ නිසා අරක්කෙම් පෝරිසාදයා හිතන්නේ රුක්ෂදේවියෝ තමයි මේක කරලා දුන්නේ. ඉතින් ඒ නිසා පෝරිසාදයා බාරේ ඔප්පු කරන්න රාජකුමාරවරු 100 දෙනෙක් අල්ලගෙන ආවා. දැන් අන්තිමට 101 වෙනි කෙනා තමයි සුතසෝම රජුරුව. සුතසෝම රජුරුව අල්ලනව කෙනෙක් ලේසි නෑ. මොකද රජුට ඉන්නවා ප්‍රියන් ගණනාවක් දුරින් ඉන්න චතුරංගනී සේනාව. ඉතින් ඒ නිසා රජතුමා ඒ චතුරංගනි සේනාවත් එක හැම තැනක යන නිසා රජුට ලං වෙන්නවත් බෑ. පෝරිසාදයාත් කලින් රජෙක් නිසා ඔහු අල්ලගන්න ක්‍රමයේ පෝරිසාදයා දන්න නිසා දවසක් රජතුමා නාන පොකුණට ගිහිල්ලා රජු අල්ලගත්තා. සඳහන් කළ තියෙනවා පිංගුතුනි පෝරිසාදයා කොයිතරම් තේජවන්ත බවක් තිබුණද කියන්නේ රජුව කරේ තියාගෙන අර චතුරංගනි සේනාවගේ හිස මතින් කැලේට දුවල පැනලා ගියා. ඇත්තටම මම මතක් කරා මේ පෝරිසාදයා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මේ පෝරිසාදයා කියලා කියන්නේ අපේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ හිටපු තේජස්වන්තින් අතරින් අගතැම්පත් අඟුලිමාල මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ සැබෑ තේජස ඉස්මතු වෙන්නේ මේ සුතසෝම ජාතකයේදී. අඟුලිමාල කුමාරයා වෙලා මිනි මරද්දී ඒ තේජවන්ත බව එච්චර ප්‍රකට වෙලා නැහැ. නමුත් අඟුලිමාල කුමාරයාගේ තේජවන්ත භාවය තීව්‍ර ලෙස ප්‍රකට වෙන්නේ මේ සුතසෝම ජාතකයේදී. කාරීම ලස්සන ජාතකයක්.
ඇත්තරම ජාතක කතා පොතේ කිසිම කම්මැලිකමක් නැතුව ඕනෑම කෙනෙකුට රස විඳින්මින් කියවන්න පුළුවන් ජාතක කතාවක්. සුතසෝම ජාතකය කියන්නේ දීර්ඝ ජාතකයක්. ඉතින් දැන් පෝරිසාදයා රජුව අරගෙන ගිහිල්ලා රජුව ගැට ගහලා දැන් බාරට සූදානම් කරා. නමුත් රජතුමා ඒ වෙලාවේ පෝරිසාදයාගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි පොළුවන් දැහුව තමන්ට දවසකට ජීවිත දාණය දෙන්න. එතකොට පෝරිසාදයාට කියනවා කාරණාව. රජු එදා නාන්නේන දවසේ අතරමඟ නන්ද කියලා බ්‍රාහ්මණෙක් හම්බෙලා තියෙනවා. ඒ බ්‍රාහ්මණයා රජුට හම්බුනේ හිස්සතින් නෙවෙයි. බ්‍රාහ්මණේ ඇවිල්ලා තින රජුව මොන ගෙහින්න කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ උන්වහන්සේ දේශනා කරපු එදා ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට මේ අබුද්ධෝත්පාද කාලයේ දක්වාම ආපු ගාත හතරක් අරගෙන ඒ ගාත හතර දේශනා කළ තින කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ. ඉතින් දැන් මිනි මේ ගාත හතර අරගෙන ඇවිල්ලා තියෙන්නේ රජුට කියලා දෙන්න. කොද රජුට ඔය සුත සෝම කියලා නම ලැබිලා තියෙන්නේ ඇසීමට ඉතාම ප්‍රියයි කියන නිසා. ඉතින් නන්ද බ්‍රාහ්මණය දන්නවා රජුගේ ළඟට මේ ටික කිව්වොතින් රජුමට කහවණු දෙයි කියලා. එක ගාතාවක් කහවණු 100ක් වටිනවා. එම ගාතා හතරක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී රජු කියනවා මම නාන්න යන නිසා හෙට උදේම මගේ මාලිගාවට එන්න මම ওই ගාතා හතර අහලා ඒකට අවශ්‍ය කරන මුදල දෙන්නම් කියලා. ඉතින් ඒ වෙලාවේදී රජු පෝරිසාදයාගෙන් ඉල්ලන්නේ අන්නේ බ්‍රාහ්මණේ හෙට උදේ මගේ මාලිගාවට එනවා. ඔහුට ඒ වෙච්චි පොරොන්දුව ඉටු කරලා මං නැවත නුඹ ළඟට එන්නම්. මට පුළුවන් නම් අද දවසට විතරක් ජීවිත දාණය දෙන්න කියනවා. නමුත් ඉතින් පෝරිසාදයා දන්නවා මරණින් දිවි ගලගත්තු කෙනෙක් ආය මරණේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. පෝරිසාදයා දන්නවා ඉතින් ගියාට ආයෙ එන්නේ නැහැ කියලා. ඒ නිසා බෑ කිව්වා. නමුත් නොයේ කරුණු කියපු නිසා පෝරිසාදයාට රජුගේ ඉල්ලීමට විරුද්ධ වෙන්න බැරි වුණා. ඒ නිසා පෝරිසාදයා රජුට යන්න දුන්නා. පෝරිසාදයා රජු නාවොත් ඒ සඳහා වෙන විකල්පයක් හිතේ තියාගෙන රජුට යන්න දුන්නා. ඉතින් රජතුමා මාලිගාවට ගිහිල්ලා පහව දාපු නන්ද බ්‍රාහ්මණයගෙන් ගාත ටික අහලා පොරොන්දුන එක ගාතාවකට කහවණු 100 ගානේ දෙන. නමුත් ගාත ටික ගැහුවම එක ගාතාවකට කහවණු 1000 ගානේ ගෙවලා රජු පොරොන්දු වෙච්ච පරිදිම නැවතත් පෝරිසාදයා ළඟටම ආවා. ඉතින් පෝරිසාදයා ළඟට ආපු රජුව දැක්කම පෝරිසාදයට හරි පුදුම හිතුණා. මොකද මරණින් බේරිලා ගියපු කෙනෙක් ආය මරණේ වෙනුවෙන් ඉදිරිපත් වුණා කිව්වම. ඒතර පෝරිසාදයට හිතෙනවා රජුගේ ජීවිතයට වඩා වටිනවනේ මේ ගාත හතර. ඉතින් ඒ ජීවිතයට වඩා වැදගත් මේ ගාත හතර මොකක්ද කියලා දැනගන්න පෝරිසාදයාගේ හිතේ ආශාවක් ආවා. ඉතින් අන්නේ කාරණාව නිසා පෝරිසාදයා පූජාව පවත්වන්න කලින් ඒ කියන්නේ රජුව මරන්න කලින් රජුගෙන් අහනවා මහරජ බැරි දැහුව මට ওই ගාත හතර කියලා දෙන්න. ඉතින් ඒ වෙලාවේදී රජතුමා ධර්ම ගෞරවයෙන් ආසනයේ ඉඳගෙන පෝරිසාදයාට පින් උතුණේ අර ගාත හතර කියලා දුන්නා. ඒ ගාත හතර මූලික කරගෙන බණක් කිව්වා. ඉතින් ඒ ගාත හතරෙන් බණ අහපු පෝරිසාදයා අන්තිමට රජුගේ පාමුල වැඳ වැටිලා කියනවා මහරජ මං අදින් පස්සේ පොරොන්දු වෙනවා මිනී මස් කන්නේ නෑ කියලා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු තබා අදින් පස්සේ මම කුරා කෝඹියෙක්වත් මරන්නේ නෑ කියලා රජුට පොරොන්දු වුණා. අන බලන්න පින්වතුනි එදා පින්වතුනි බරණැස් රජුරෝ බරණැස් රටේ රජකමයි ඒ රාජ සැප සම්පතුයි අඹුදරුවොයි මේ සියල්ල දාලා අවුවට වේලෙන වැස්සට තෙමෙන මේ මහ වනාන්තරයට ඇවිල්ලා මේ දුක් විඳින්නේ මිනි මස් කන්න තියෙන තණ්හාවට. එච්චර සැප සම්පත් විඳපු රජතුමා අද මේ මිනි මස් කන්න තියෙන තණ්හාවට මේ කැලේට ඇවිල්ලා ඒ කැලේ මිනි මස් කකා හිටපු රජතුමා මිනිමස් කන්නකින් වලකින්නේ බෑ කියලා ඒ රසයට ඇලිච්ච රජතුමා පිංගුතුනි එදා රජුගෙන් අර ගාත හතර අහලා තේරුම හතර ඇහුවෙන් පස්සේ මිනිමස් කන්න තිබිච්ච ආසාව නැති වුණා. ඒතර අපේ පිංගුතුන් හිතන්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ හද මඩලෙහි උපදින මේ ධර්මයේ
මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද ආන් ඒකයි කියන්නේ පින්වතුනි මේ බණ පදයකකින් කෙනෙකුගේ ජීවිතය වෙනස් වෙන ආකාරය කෙනෙකුගේ ජීවිතය වෙනස් වෙන විදිය ඒක කොයිතරම් විසිතුරුද කියලා හිතන්නකෝ මේ ලෝකේ කිසිම දෙයකින් කරන්න බැරි දෙයි මේ ධර්මයකින් කරන්න පුළුවන් බණ අහනවා කියන එක මේ ලෝකේ ඒ තරමටම වටින දෙයක් පිඟුතුනි බණ අහන කෙනෙක් තමයි මේ ධර්මයේ තිබෙන විශේෂත්වය දැනගන්නේ අපි බණ අහන්න අහන්න අපේ හිත වෙනස් වෙනවා අති අපි දන්නේම නැතුව අපේ ජීවිත පිඟුතුනි වෙනත්ම පැත්තකට යනවා අකුසල් කරන කෙනා කුසලෙන් මිදෙනවා දුස්සීල කෙනා සිල් රකින්න ගන්නවා දුෂ්ප්‍රඥා ප්‍රඥාවන්තෙක් වෙනවා මසුරු කෙනා දන් දෙන්න පටන් ගන්නවා ඒක තමයි මේ ධර්මයේ තිබෙන විශේෂත්වය බණ අහන්න අහන්න තමයි තමන්ගේ ජීවිත පිංඔතුණි වෙනස් වෙන්නේ බණ අහන්න අහන්න තමයි තමන්ට මේ ලෝකේ යථාර්ථය හරියට අවබෝධ වෙන්නේ එහෙම අහලා අවබෝධ කරගත්තු අය පිංඔතුණි මේ ලෝකේ අති විශේෂ පිරිසක් බවට පත් වෙනවා නමුත් ඉතින් ධර්මයේ මෙච්චර බලවත් උනත් ධර්මයෙන් පිංඔතුණි ඒ තරම් වෙනසක් කරන්න පුළුවන් උනත් අපේ පිංඔතුන් හිතන්න ඒ ධර්මීය අවබෝධ කරගන්න නම් හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන මොකද ධර්මයේ වැටෙන්නේ ප්‍රඥාවන්තයන්ට විතරයි බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා ඔය අක්කන කියලා සූත්‍රය අංගුත්තර නිකායේ අටක නිපාතේ තමයි මේ සූත්‍රය තියෙන්නේ 128 වෙනි පිටුවේ ඔක තියෙනවා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙච්ච කාලෙක ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රතිඵල නොලබන උප්පත්ති ස්ථාන අටක් ගැන ඒ උප්පත්ති ස්ථාන අටේ ඉන්න සත්වයන්ට භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා ඉතින් ඒකේ කියන්නේ නිරේපදිච්ච සත්වයන්ට බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් නැහැ තිරිසන් ලෝකී ඉපදිච්ච තිරිසන් සතාට බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් නැහැ. പ്രേත ලෝකී ඉපදිච්ච പ്രേත සත්වයාට බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඔම කෙලෝකේ හත්වෙනි කාරණාව කියනවා දුෂ්ප්‍රඥ කෙනාටත් බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා. දුෂ්ප්‍රඥ විපදිච්ච කෙනාටත් බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඇයි පිංගුතුනි දුෂ්ප්‍රඥයට බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් නැත්තේ? දුෂ්ප්‍රඥයට ධර්මය අවබෝධ වෙන්නේ නැති නිසා. ක උදාහරණයක් කියලා තියෙන්නේ. පිංගුතුනි බුදු කෙනෙක් නැති අබුද්ධෝත්පාද කාලය හඳුන්වන්නේ හරියට මේ ඝන අන්ධකාරයකින් වැසිච්ච කාලයක් වගේ. ඉතින් අඳුරේ මිනිස්සු ගමනක් යන්න ගියොත් හිතන්නක පිංඔතුනි යන ගමනට වඩා වැඩිපුර ලැබෙන බාධානි කොයිතරම් අනතුරු වලට ලක් වෙනවද නමුත් හිතන්න ඔය අන්ධකාරයේ ඇවිදින පිරිසකට ආලෝකයක් ලැබුණොතී කොයිතරම් පහසුයිද පාර හොයාගන්න ආන් ඒ වගේ තමයි බුදු කෙනෙකුගේ මේ ලෝකයේ පහළ වීම බුද්ධෝත්පාද කාලේ හඳුන්වන්නේ ආලෝකයක් පහළ වුණා හා සමානයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයේ පිංගුතුනි යම් කිසි කෙනෙක් හරියට ධර්මය අවබෝධ කරගත්තොත් ඒකිනට ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා හිතන්නක පිංගුතුනි අඳුරේ ඇවිදින පිරිසක් අතරට ආලෝක පහනක් ලැබුණම කොයිතරම් පහසුයිද පාර හොයාගන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ලැබීමත් ආලෝක පහනක් ලැබුණා හා සමානයි නමුත් පිංගුතුනි
ඒ අන්ධකාරේ ගමන් කරපු පිරිසට ආලෝක පහනක් ලැබුණමනේ පහසව ලැබෙන්නේ හැබැයි හිතන්නකෝ ඔය අන්ධකාරේ ඇවිදින පිරිස අතර හිටියොතින් දැස් දෙක අන්ධ අය එක පොඩ්ඩක්වත් පේන්නේ නැති අය අපේ පිංගුතුන් හිතලා බලන්නකෝ ඒ පිරිසට අර ආලෝක පහනේ ප්‍රයෝජනයක් තියෙනවද නැහැ එනම් ආ අඳුරේ ඇවිදින පිරිස අතරින් ආලෝක පහනේ ප්‍රයෝජනෙ ලබන්නේ කවුද අන්ධකාරේ වාතේල පජ්ජෝත්තන් ධාරෙය චක්කමන්තෝ රෝපානේ දස්සෙන්ති එස් ඇති අය පමණයි ඒ ප්‍රයෝජනෙ ලබන්නේ ආන් එහෙමනම් පිංගුතුනි මේ ධර්මය හරියට අවබෝධ වෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි එස් පේන අය හරියට ප්‍රඥාවන්තයෝ වගේ එස් නොපිනෙන අය හරියට දුෂ්ප්‍රඥයෝ වගේ දුෂ්ප්‍රඥයට මේ ධර්මයේ තේරෙන්නේ තේරෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි හිතන්නක මේ ධර්මය අවබෝධ කරගෙන ඒ ප්‍රඥාවන්තයෝ මේ බුද්ධෝත්පාද කාලයෙන් කොයි තරම් ප්‍රයෝජනෙ ලැබනවද කියලා සමහර පිරිස් කරන සමහර පින්කම් දිහා දැක්කම හිතෙනවා මේ පිරිස පින් කරන්න මෙච්චර කැමතිද කියලා සමහර වෙලාවට උන් පින් කරන්න පුදුම විදියට නුවණ මෙහෙවනවා උදාහරණයක් මතක් කළොත් දවසක් අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින තීරණය කරා දුප්පත් ගියක් වාගෙන එදා ශක්‍ර දෙවියෝ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැනගෙන තීරණය කළා උන්වහන්සේට කොහොම හරි දාන ටිකක් පූජ කරන්න නමුත් ඉතින් චක්‍රදේවියෝ දන්නවා දැන් චක්‍රදේවියොන්ට ගිහි ලෝක කරන්න බෑ ඒ මොකද චක්‍රදේවියෝ දන්නවා උන්වහන්සේ දැන් මේ වෙලාවේ දානීය බාරගන්නේ දුප්පත් කෙනෙකුගේ හැබැයි චක්‍රදේවී හිතුවා මේ අවස්ථාවේ දානයක් දුන්නොත් एक विपाक शक्ति कोच्चर बलवद्द कियला आंगे निसा पिंगुतुनी शक्रदेवियो इवेलावे मे महाकाश्यप महारहतन वहांसेट दान टिकक देंड तीन बलवत् आशाव निसा सुजातावत् कथा करवगेन महाकाश्यप महारहतन वहांसे पिंडपाते वडिन मार्गये पोल्लतु हेविली करपु කටුමැටි ගහපු පොල්ලතු පැලක් මවාගෙන සුදු හිස කෙසක් තියෙන සමරැලි වැටිච්ච කොන්ද නැමිච්ච කබොහොටු තියෙන මොහුණක් තියෙන දුප්පත් දෙන්නෙකුගේ වේශ දෙකක් මවාගෙන අරගේ එලිපත්තට වෙලා රෙදි කෑල්ලක් අරගෙන රෙදි කෑල්ල මහනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ නිවස දැකලා කල්පනා කරනවා වයසට ගිහිල්ලා තාම රෙදි මහන්නේ ජීවත්වෙන මගක් නැති නිසා වෙන්නේ නැති මීට වඩා දුප්පත් කෙනෙක් මට මේ නගරේ හොයාගන්න බැහැයි කියලා හිතලා උනාසේ තීරණය කරා ඒ නිවසට පිණ්ඩපාතේ වඩින්න දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන්ගේ නිවස දිහාවට එනවා කියලා ශක්‍රදේවියෝ දැක්කා දැකලා මොකද කළේ බිම බලාගත්තා දැන් උනාහන්සේ වැඩලා ගේ ඉස්සරහා වැඩ ඉන්නවා ශක්‍රදේවියෝ ඒ ත්‍රිදි කැල මහනවා ऐये एक पार्टम बलन गिहिल्ला कालबल उनुत बेरी विलावक्कत काशप महारहतन नहांसेरे सके ही तेन पुलुआ उन्नहांसे इटे पुंची इंगीय किंग हरे सेकिया कहती उनुत उन्नहांसे इटे असुरा गहने विलावटत वडा इताम पुंची काले यान्ने में खाउद के लावर जने कल बलन्ने एहिम बेरी विलावक्कत तावर जने कल बेलुत अहु इनो में खाउद केला අන්න ඒ නිසා ශක්‍රදේවියෝ මහාකාශප මහරහතන් වහන්සේට පුංචි මිංගියකින්වත් සැක නොහිතෙන විදියට ශක්‍රදේවියෝ හැසිරෙනවා. ඉතින් ඒක පාර්ටම බලන්න ගියේනේ. ටික වෙලාවක් ඉතියා සුජාතාව කියනවා ස්වාමිනි කවුද හාමුදුරුවනමක් වැඩලා බලන්න කියලා. දෙමෙ ඔක්කොම අහඹුවෙන් වෙනෝ වගේ තමයි ඉන්නේ. ඉතින් දැන් ශක්‍රදේවියෝ බොහෝම මාරුවෙන් නැගිටලා කොන්ද නමාගෙන හිමින් හිමින් අඩිය තියලා महाकाश महारहतन हसे लंगट गिहिल्ला
ඉවිලි දෙකලා අඳුර ගත්තා වගේ කියනවනේ සොඳුරිය මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේනි ඔබ වහන්සේ අපේ දුප්පත් පැල්පතට වැඩම වීම අපට ලොකු භාග්යක් ස්වාමීනි කියලා සුජාතාවගෙන් අහනවා ගෙදර තඹපු කොස්තෙල් බතල මොනවත් නැද්ද කියලා ඉතින් ඒ වෙලාවේදී සුජාතාව කියන නෑ ස්වාමීනි උයපු බතක් නම් තියෙනවා කිව්වා ආයෙනම් කමක් නෑ බතවත් ගේන්න කියලා පාත්‍රය අරගෙන ගිහිල්ලා ගේ ඇතුළේ අර බත බෙදුවා සඳහන් කරනේ බෙදපු බත් වර්ගය ගටි ඕදන කියලා බත් වර්ගයක් කියලා ගටි ඕදන කියන්නේ මට හිතෙන විදියට සමහර වෙලාවට ඔය ශක්‍ර දෙවියන්ගේ සුදහා භෝජනේ වෙන්නත් පුළුවන් මොකද ශක්‍ර දෙවියන්ගේ සුදහා භෝජනීය කියන්නේ ශක්‍ර දෙවියෝ අනුභව කරන ආහාරය ඉතින් ඊ ආහාරයේ සඳහන් කළ තියෙනවා මේ ආනිසංස 12ක් තියෙනවා කියලා සමහර වෙලාවට ඒ ආහාරය වෙන්නත් පුළුවන් මේ බෙදන්නේ නමුත් කියන්නේ මෙතන නම් ගටියෝදන කියලා බත් වර්ගයක් බෙදුවා කියලා ඉතින් සුජාතාවේ බත් එක බෙදලා පාත්‍රයේ ගෙනත් දුන්නම ශක්‍ර දෙවියෝ පූජා කළා ඉතින් පූජා කරන්නේ ස්වාමිනී දුප්පත් අපේ දාණය රසගුණ බලන්නතෝ වල දන්න කියලා ඉතින් එහෙම කියන රසගුණ බැලුවොත් අහු වෙනෝනේ දෙව්ලොවෙන්ගෙන අප කෑමක් කියලා ඒකයි නමුත් මහාකාශ මහරහතන් වහන්සේ පාත්‍රය අතට ගන්න මේ ගෙදරින් ලැබෙන පිලුණු වෙච්ච කැඳ ටිකක් හරි වලදනම කියලා නමුත් ඒ වෙලාවේ උන්වහන්සේ පාත්‍රය අතට අරගෙන පියන විවර කරලා බලනකොට ඒ නැගිච්ච ආහාර සුවඳ සඳහන් කරන මුළු රජගහ නුවරම පැතිරිලා ගියා කියලා ඉතින් එතකොට මහාකාශ මහරහතන් වහන්සේ කල්පනා කරනවා මේ දුප්පත් පැල්පතක දෙන්නෙකුට කොහින්ද දෙව්ලොවින් ආහාර එතකොට තමයි උන්වහන්සේ ආවර්ජනය කළ බලන්නේ මේ කවුද කියලා අන්න එතකොට තමයි දැනගන්නේ මේ ශක්‍ර දෙවියෝ කියලා ඉතින් මහාකාශ මහරහතන් වහන්සේ ඒ වෙලාවට ටිකක් දොසුත් කියනවා ශක්‍රය දුප්පතෙකුට අයිති සැපයක් නුඹ මේ උදුරලා ගත්තේ කියලා අද දුප්පත් කෙනෙක් මේ ටික දුන්න නම් එක්ක රජ වෙනවා සිටු වෙනවා අමාත්‍ය වෙනවා නුඹ දුප්පතෙකුගේ සම්පතක් උදුරලා ගත්තේ එතකොට කියනවා ශක්‍ර දෙවියෝ ස්වාමීන් ඉති මට වඩා දුප්පතෙක් මේ ලෝකේ ඉන්නවද කියලා එතකොට මහාකාශ මහරහතන් වහන්සේ අහනවා රජ සැප විඳින නුඹට මොන අඩුපාඩුව නිසාද දුප්පත් කියලා කියන්නේ ආන් ඒ වෙලාවේදී ශක්‍ර දෙවිය කියනවා ස්වාමීනි මම දෙව්ලොව ඉපදුනේ අබුද්ධෝත්පාද කාලේ පින් කරලා අර අපේ පින් උතන මතක ඇතිනේ අපි දේශනාවකුත් කළා මග මානවකයා මනුෂ්‍ය ලෝකේ පින් කරලා දෙව්ලොව ගියපු ආකාරය ශක්‍ර දෙවියෝ මුලින් මගමානවක වෙලානේ මනුෂ්‍ය ලෝකේ හිටියේ යාලෝ 33 දෙනෙක් එකතු වෙලා ওই ගම් සුද්ධ කරලා අම්බලමක් හදලා කරපු පිනක් නිසා තමයි අද ශක්‍ර දෙවියෝ වෙලා ඉපදුනේ ඉතින් ඒතකොට ශක්‍ර දෙවියෝ දෙව්ලොව ගියේ අබුද්ධෝත්පාද කාලේ කරපු පිනකට ඉතින් ඒ නිසා කියනවා ස්වාමිනී මම අද දෙව්ලොව ඉන්නකොට චූල රත මහරත අනේක වර්ණ වගේ දෙවිවරු ඉන්නවා ඔවුන් මේ බුද්ධෝත්පාද කාලේ පින් කරලා දෙව්ලොව ගියපය ස්වාමීනි ඒගොල්ලෝ මගේ විමානෙට එනකොට මම සමහර දවසට වෛජයන්ති ප්‍රාසාදේ ගිල හැංගෙනවා කිව්වා මොකද ඔවුන්ගේ දිව්‍ය රශ්මිය දිව්‍ය තේජස මගේ දිව්‍ය රශ්මිය මගේ දිව්‍ය තේජස යට කරනවා කිව්වා ඉතින් ආන්නේ නිසා කියලා මං හැංගිනවා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී මහාකාශ මහරහතන් වහන්සේ කියනවා ඒකට කමක් නැහැ. ආයේ මාව රවට්ටලා දන් දෙන්න එපා කියලා. ඉතින් ඒ වෙලාවේදී ශක්‍ර දිවියෝ කියනවා ඇයි ස්වාමිනේ ඔබ වහන්සේ රවට්ටලා දන් දුන්නම අපට පින් ලැබෙන්නේ නැද්ද කියලා. එතකොට උන්වහන්සේ කියනවා නැපින් ලැබෙනවා පිණි අඩුවක් වෙන්නේ නමුත් එහෙම කරන්න එපා කියනවා. යන්නේ ඒ විලාවේදී ශක්‍ර දෙවියෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වැඳලා උන්වහන්සේට වන්දනා කරලා යනකොට කියලා යන්නේ ස්වාමීනි ඒක මටයි ති කටයුත්තක් නේ කියලා. ඒ කියන්නේ ආයෙමත් දවසක තමන්ට උන්වහන්සේ රවට්ටල දානයක් දෙන ඉඩක් ලැබුණොතින්
ඒ අවස්ථාවත් මගහැරගන්නේ කියලානේ මේ යන්නේ. ඒතර අපි පිංඋතුම් කල්පනා කරලා බලන්න ඇයි මෙච්චර කැමති පිං කරන්න නෝන තියෙන කෙනා ඇයි මෙච්චර වෙහිසලා පිං කරන්නේ මොකද නුවණ තියෙන ප්‍රඥාවන්තයා දන්නවා පිං කරන එකේ තියෙන ලාභය මොකද දවසක් කර මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව ගියාම එක විමානයක් දකින්නවනේ හැබැයි අධිපති දිවියෙක් නැහැ අහනවකෝ මේ දෙව්ලොව අධිපති දෙවියෝ එතකොට කියනවා ස්වාමීන් මිහි අධිපති දෙවියෝ තාමින්නි මිනිස් ලෝකේ කිව්වා ඒ තමයි පෞගේ දවසක බුද්ධ ප්‍රමුඛ සංඝරත්නින සංඝාවාසයක් හදලා පූජා කරපු නන්දි උපාසකතුමා නන්දි උපාසකතුමා තාම මිනිස් ලෝකේ අර සංඝාවාසයක් හදලා පූජා කරපු පින නිසා නන්දි උපාසකතුමා නමින් දෙව්ලෝ විමානයක් පහළ වෙලා හරියට අර කෙනෙක් කොහේ හරි තැනකට යනකොට ඔහුට ගයක් හදලා සියලුම සැප සම්පත් වලින් ඒ ගේ පුරවල තියනවා වගේ දැන් නන්දි උපාසකතුමාට මැරෙන්න විතරයි ඕනේ ඉතින් දෙවිවරු කියනවා ස්වාමීනි නුඹගේ කැපකරුවට කියන්න ඔබ වහන්සේගේ කැපකරුවට කියන්න දැන් ඔය මැටි ගෙවල් වල හිටිය ඇති දැන් මේ රන් විමානෙට එන්න කියලා ඉතින් මොගලන් මහරහතන් වහන්සේ අහනවා බුදුරජාන් වහන්සේගේ ළඟට ගිහලා ස්වාමීනි කවුරු හරි මිනිස් ලොව පින් කරද්දී ඒකිනා දෙව්ලොව ඉපදින්න කලින් ඒකිනා නම් විමාන පහළ වෙනවද කියලා ඉතින් බුදුහාමුදුරු අහන්නේ මොගලන් හාමුදුරුවන්ගෙන් ඇස් දෙකෙන්ම දැකලා ඇවිල්ලා ඇයි මොග්ගල්ලාන මගෙන් අහන්නේ කියලා ඉතින් ඒ වෙලාවේ භාගතුන් වහන්සේ කියනවා බොහෝ කාලයක් දුරු රටක හිටපු ඥාතියෙක් තමන්ගේ රටට එනකොට කාලයකට පස්සේ එන ඥාතියව පිළි අරගන්න තමන්ගේ රටේ ඥාති ගිහිල්ලා ඒ කෙනා වාලිංගනය කරනවා අනේ මගේ පුතාව අනේ මගේ දුවාව අනේ මගේ අම්මා තාත්තාව අනේ මගේ සැමියාව බිරිඳාව කියලා ඒ නෑයෝ ගිහිල්ලා ආලිංගනය කරනවා ඒ සඳහන් කරනවා ආන්න ඒ වගේ පින් කරපු පුණ්‍යවන්තයා දෙව්ලොව යනකොට ඒ දෙව්ලොව කාරණා දහයක් බලාගෙන ඉන්නවලු ඒ කෙනා දෙව්ලොවට එනකම් ඉතින් හිතලා බලන්නකො පින්වතුනි මේ පින් කරනවා කියන එකේ තියෙන වටිනකම පින්වතුනි පිනක් කරාම හිතලා බලන්නකො අපි සංසාරේ කොයි තරම් සැපවත් ජීවිත ලබනවද පිනක තියෙන වටිනකම බලන්නකො ඉතින් පින් කරපු කෙනෙක් මේ ලෝකයේ අති බලවන්තයෙක් වෙනවා දැන් හිතලා බලන්න සාමාන්‍ය කෙනෙකුට කරදරයක් වුණාම ඒ කෙනා දේවාලවල් කීයකට ගිහිලා පූජාවල් පවත්වනවාද ඒ කරදරයට විසඳුමක් හොයාගෙන කරදරේ නිදහස් වෙන්න පිහිට පතන්න නමුත් අපේ පින්වුතුන් දන්නවද හරියට පින් කරගත්තු කෙනෙකුට කරදරයක් වුණාම දෙවියන්ගේ ළඟට ගිහිල්ලා කරදරේට පිහිටක් ඉල්ලන්න ඕන නැහැ කියලා හරියට පින් කරගත්තු කෙනාට කරදරයක් වෙනකොට දෙවියන්ට පින්වතුනි විමානවලට වෙලා ඒ කෙනාට උදව් කරන්නේ නැතුව නිකන් ඉන්නත් දෙන්නේ නැහැලු පින බලවත්කම නිසා හොඳම උදාහරණේ තමයි අපි අනුරුද්ධ හාමුදුරුව දවසක් එක කාලෙක අනුරුද්ධ මහරහතන් වහන්සේ අන්න බාර කියලා දුගියෙක් වෙලා හිටියා. ඉතින් මේ අන්න බාර දුගියා දවසක් උපරට්ට කියලා පසේ බුදුරජාන් වහන්සේ නමකට දානියක් පූජා කරා. පූජකල ප්‍රාර්ථනා කරා නිවන් දකින කම්ම මට නැහැ කියන වචනය අහන්න ලැබෙන්න එපා කියලා. ඉතින් එදා ඉඳලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලැබලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ රාජ කුලයක ඉපදින අනුරුද්ධ කුමාරයා වෙලා කුමාරයා පොඩි කාලේ ඉඳලම හරි ආසයි කැවුම් කන්න. ඒ නිසා ගෙදර හැමදාම කැවුම් හදනවා. ඉතින් දවසක් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න කැවුම් ටිකක් අරගෙන සෙල්ලම් පොලට ගියාම එදා කුමාරයා සෙල්ලමේ ඔට්ටුව හැටියට ඇල්ලුවේ කැවුම්. ඒ නිසා කැවුම් ටික පැරදුනා.
දාසියව ගෙදරට යවුවා කැවුම් අරන් එන්න ඒ ගිනාපු ටිකත් පෙරදුනා ඔහොම ඔහොම වාර කිහිපයක් කැවුම් අරගෙන ආවා ඉතින් ගෙදර තියෙන කැවුම් ටිකත් ඉවරයි ඊළඟ වතාවේ දාසයට මෑනියෝ පණිවිඩයක් කිව්වා දාසයාතේ කුමාරයාට මෑනියෝ කිව්වා කියලා කියන්නේ කැවුම් නැහැ කියලා ඉතින් දාසයා ඇවිල්ලා කිව්වා කුමාරයාට කුමාරේ මෑනියෝ කිව්වා කැවුම් නැහැ කියලා හැබැයි අනුරුද්ධ කුමාරයා පින්වතුනි ජීවිතේ කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ ඉතින් කුමාරයා නැහැ කියන වචනේ අහට කොට හිතුනේ මේ කැවුම් වර්ගයක් වෙන්නේ නැති කියලා මොකද නැහැ කියන වචනේ තේරුම දන්නේ නැති නිසා කුමාරයාට හිතුනේ මේ කැවුම් වල වර්ගයක් වෙන්නේ නැති ඉතින් ඒ නිසා කුමාරයා දාසයාට කියනවා ආ කමක් නැහැ එහෙමනම් මෑනියොන්ට කියන නැති කැවුම් හරියවන්න කියලා ඉතින් දාසයා මේක ගිහින් කිව්වම අම්මට අම්මා දන්නවා මගේ පුතා කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ එනිසා පුතාට නැහැ කියන වචනේ උගන්වන්න ඕන කමට රත්තරන් හිස් පාත්‍රයක් අරගෙන පියනකින් වහලා කුමාරයාට එව්වා දාසයා මේ කරගෙන ඉන්නේ කුමාරයාට නැහැ කියන වචනේ උගන්වන්න නමුත් කුමාරයා කරලා තියෙන පිනෙහි මිහිස් පාත්‍රයක් අතට ලබන්න පුළුවන් පිනක් නෙවෙයි පාත්‍රය අරගෙන එනකොට නගර ආරක්ෂක දෙවියන් ගොළුවක කියන ගත්තා බැරි වෙලාවක අතේ පාත්‍රය කුමාරයාගේ අතට ගියා නම් දෙවියන්ගේ හිස හත් කඩකට පැලෙනවා ඒ නිසා කුමාරයාගේ පාත්‍රයට දෙව්ලොව කැවුම් පිරෙව්වා ඉතින් කුමාරයාගේ අතට ගියම කුමාරයා කල්පනා කරා මොනවද මේ අම්මා හදපු අමුතු ಜಾති කැවුම් කියලා බලන එකක් අරන් කෑවා ඉතින් දෙව්ලොව කැවුම් නිසා ඊටාම රසයක් තිබුණු නිසා ඉතින් කුමාරයා ගෙදර ගිහලා අම්මත් එක්ක රණ්ඩු කරාලු අම්මා මෙච්චර දවසක් ඉඳලා මට මෙච්චර රසවත් නැති කැවුම් හදලා දුන්නේ නැත්තේයි කියලා එදා ඉඳලා කුමාරයා අම්මගේ නැති කැවුම් ඉල්ලද්දී අම්මා කරන්නේ හිස් පාත්‍රයක් කුමාරයාට අතට දෙනවලු. ඇයි දෙවිවරු කැවුම් දානවනේ? බලන්නකෝ පින්වතුනි මේ පින් කරපු කෙනාගේ තිබෙන ආශ්චර්ය. පින් කරපු කෙනාට කරදරයක් වෙනකොට ඒ කරදරයට දෙවියන්ගේ පස්සෙන් යන්න ඕනනේ. දෙවිවරු ඇවිල්ලා උදව් කරනවා. ආන් ඒ නිසා නුවණ තියෙන අය හැම වෙලාවකම පින් කරනවා. එනිසා අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න මේ ධර්ම ශ්‍රවණයේ තිබෙන වටිනකම. එනිසා පුළුවන් හැම වෙලාවකම බණ අහන්න. පුළුවන් හැම වෙලාවකම ධර්මය අවබෝධ කරගන්න. ඒ ධර්මය අවබෝධ කරගෙන පුළුවන් හැම වෙලාවකම මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවේ කුසල් වඩන්න උනන්දු වෙන්න. ඉතින් එසේ පින් කරන්න, එසේ කුසල් වඩන්න පින්වතුන් හැම දිනාටම හිතේ කැමැත්ත උපදින්නට බලවත් ලෙස උපදින්නට මේ සද්ධර්ම දානේ උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳේම නම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ හරස්බැද්ද නෙළුගහ පදිංචි පින්වන්ත පිරිසක්. විශේෂයෙන්ම අද මේ පින්කමට දායක වෙනවා අතිපූජනීය අවසරයි උඩමාදුරේ ශ්‍රී විමල පින්වත් ස්වාමින් වහන්සේ. එවගේම නෙළුගහ පදිංචි DM චන්ද්‍රා කුමාරි මහත්මිය, GGMM නන්දසේන මහත්මයා ඇතුළු පෞල්ලේ පින්වන්ත පිරිස. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 7 දිනට මිය පරලෝ ගිල වසර 4ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන GGWM නන්දාවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ආදරණීය මෑණියන්ටත් එවගේම GMWM අප්පුහාමි සීයාටත් GW ටිකිරි මෙනිකා අත්තම්මාටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම නන්දසේන මහත්මාගේ පියාණන් වන GGWM සුදු බණ්ඩා පියාටත්, ඒ වගේම EWM කරුණාවති මෑණියන්ටත්, දෙපාර්ශවයේම මියගිය සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ හැම දිනාටම මේ පින පාරමිතාවක් වේවා කියලා අපි සාදු කියා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම වසර 80ක් සම්පූර්ණ වෙන DM ධර්මදාස පියාණන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ප්‍රාර්ථනා කළා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම අද දවසේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවක් කරනවා අපේ නෙත්නාලිකාවේ ඉරිදා උදෑසන නෙත්නාලිකාවේ ධර්මදේශනාව පවත්වන අවසරයි අපගේ පින්වත් කැටවල හේමාලෝක අපගේ නායක මාහිමිපාණන් වහන්සේටත් අද දවසේ ආශිර්වාදයේ කරනවා.
මෙත්නෙත් පාමුල ධර්මදේශකයන්න් වහන්සේ උන්වහන්සේට අද දවසේ ආශිර්වාදයේ කලසෙත් ප්‍රාර්ථනා කරන්න අපේ දායක පිං උතුම් බොහෝම කාරුණික වෙලා තියෙනවා උන්වහන්සේටත් අපි ආශිර්වාදයේ කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා ඒ වගේම දේශකයන්න් වහන්සේ වන අපටත් ආශිර්වාදයේ කරනවා ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වුණු ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා ඉතින් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා ඉතින් අවසානයේ උන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං